එන්න අපි වවුම කියන තේමාව යටතේ ආහාර සුරක්ෂිත කිරීම වෙනුවෙන් අදම පෙළ ගැසෙමුයි කියන තේමාව ඒ වගේම කෙටි කාලීන මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන ඵලදායව නෙලාගත හැකි ආහාර භෝග වගා කිරීමේ ව්‍යාපෘතිය එක් අංගයක් තමයි අපි කාගිල්ස් ආයතනයත් එක්ක එකතු වෙමේ කොළඹ පුරහල ප්‍රවේශයේ අද අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙලා සිටින්නේ කොළඹ නාගරික බල ප්‍රදේශය තුල අක්කර 600ක පමණ භූමි ප්‍රමාණයක කෙටි කාලීනව මධ්‍යම කාලීනව සහ දීර්ඝ කාලීනව ඵලදායව නෙලාගත හැකි ආහාර භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් මීට මාස කීපයකට පෙර කොළඹ මහනගර සභාව විසින් විශේෂයෙන්ම ස්වේච්ඡා සංවිධාන එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ ඊට එකබද්ධ ආයතන වන WFP එක UNICEF ආයතන UNFP එක සහ FAO රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒක රාශි කරමින් ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘති සංවිධානය කිරීමේදී කොළඹ මහනගර සභාවට අචලා සමර දිවාකර සහ ඉෂාර මැතිතුමා වගා ව්‍යාපෘතිය සංවිධානය කිරීමට අපට සංවිධානයේ ශක්තිය ලබා දීලා අපිව උනන්දු කරමින් අපිට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙමින් විශාල කාර්යයක් කොළඹ නගර සභාවේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් මෙය විසින් කෙරුණා. කොළඹ නගරයේ ජනගහණයෙන් 60%ක් පමණ අඩු ආදායම්ලාභී ජනතාව. මේ අඩු ආදායම්ලාභී ජනතාව තුලත් කිසිම ආදායමක් නොලැබෙන ජන කොට්ටාසය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම මේ නගර වාසීන්ව ගෙවතු වගාව ඒ අයගේ ගෙවතුවල කාර්යාල භූමිවල සහ ඉඩ ඇති සෑම බිමකම අත්‍යවශ්‍ය ආහාර භෝග වගා කිරීමට ඉදිරිමත් කිරීම සම්බන්ධයෙන් කොළඹ නගර සභා නගරයේ ස්වයං පෝෂිත නගරයක් බවට පත් කිරීමට කොළඹ නගර සභාවේ අරමුණක් බවට පත් වෙලා තියෙනවා. මෙම ව්‍යාපෘති යටතේ කොළඹ මහනගර සභාවට අයත් විහාර මහදේවි උද්‍යානය තුලත් දිසා කාර්යාල තුලත් පුස්තකාල තුල ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුල සහ අනිකුත් බොහෝ කාර්යාලවල ඉඩකඩ ඇති හැම ස්ථානයකම මෙම මේ වන විටත් වගා කඩයුතු ආරම්භ කර ඒ වගේම ඒකේ අස්වැන්නද මේ වෙන විටත් අපි නෙලාගෙන තියෙනවා කියන එකත් ඒ අස්වැන්න අපි අපේ ප්‍රජා කුස්සිවල භාවිතා කරමින් අඩු ආදායම් ලාභීට ආහාර ලබා දීමට කටයුතු කරමින් පවතින කොළඹ මහනගර සභා පුරහල භූමියේ මහජනතාව නිතර ගැවසෙන ස්ථානයක් නිසා මහජනතාව වගා කටයුතු කෙරෙහි යොමු කිරීමටත් ජනතාවට ආදර්ශයක් සැපීම අරමුණු කරගෙන තමයි අද නගර සභා භූමියෙන් කොටසක් කාගිල්ස් ආයතනයේ දායකත්වය මත අද දින ආදර්ශවත් වගාවක් මෙලෙස සිදුකරන කටයුතු කරමින් පවතින්නේ. මෙම භූමිය තුළ අපි වම්බොටු, බෝංචි, මාළු මිරිස්, මිරිස්, තක්කාලි, පිපිඤ්ඤ, කංකුන් ගෝවා, බීට්‍රූට් වැනි එළවලු වර්ග වගා සිටුවීමට සිදු කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා කාගිල්ස් ආයතනය විසින් වසරකට රුපියල් මිලියන 1.5 ලක්ෂ 15ක් පමණ මුදලක් වැය කරමින් අතර මෙය ප්‍රජා සේවයක් වශයෙන් ඔවුන් විසින් කරනු ලැබෙනවා. ඒ වගේම මෙම වගා කටයුතු වලින් ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම කොළඹ නගරය තුළ වෙසෙන දුගී දුප්පත් ජනතාව වෙත පිසු ආහාර ලබා දීමේ වැඩසටහන වන විශාකා තිලකරත්න මහත්මිය විසින් කරන ලැබෙන ප්‍රජා කුස්සිය කමියුනිටි කිචන් වැඩසටහන වෙතට කොළඹ මහනගර සභාව දිවාසරුකු මධ්‍යස්ථාන වලට වැඩිහිටි නිවාස වලටත් ලබා දීමට අපි තීරණය කළා තියෙනවා. UNICEF සංවිධානය පවසින පරිදි අපි කනගාටු විය යුතු කරුණක් තමයි මේ පුංචි ශ්‍රී ලංකාව දරුවන්ගේ මන්ද පෝෂණේ ලෝකේ ගත්තාම අපි 6 වෙනි තැනට පත් වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ එක්කම දකුණු ආසියාවේ දරුණුම මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර තෙවැනි ස්ථානයට මේ පුංචි ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී පත් වෙලා තියෙනවා. මේ සතුටුදායක යුතු කරුණු නෙමෙයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළ යාම ජනතාවගේ ආහාර වේලට මේ වන විටත් දරුණු ලෙස බලපෑමක් එල්ල වී තිබෙනවා කියන එක අපි සියලු දෙනාම දන්න කරුණක්. පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීම සහ ආහාර මිලදී ගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාර වේල් මගහරිමින් සිටින බවද UNICEF සංවිධානය පෙන්වා දී සිටිනවා. මෙවැනි අවස්ථාවක නගර සභාවක් හැටියට මමත් මම ඇතුළු අපේ නාගරික මන්ත්‍රීවරුත් ඒ වගේම අපේ කොමසාරිස්තුමිය නියෝජ්‍ය කොමසාරිස්තුමිය ඇතුළු අංශ ප්‍රධානීන් සියලු දෙනාම එකතු වී අපි කොහොමද කොළඹ නගරයේ ජනතාව බඩගින්නේ නොතියන්නේ
මන්ද පෝෂණය පෙළන දරුවන්ගේ පෝෂණ සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුත්තේ කොහොමද? ප්‍රජා කුස්සි හරහා අපි ලබා දෙන ආහාර වේල අපි සතියේ දින පහක් ආහාර වේලක් ලබා දීමට නාගස්වත්තේ පටන් ගත්තා වගේම තවත් ස්ථානවල පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඒවට අවශ්‍ය කරන සහල් ලබා දීමට අපිට ආහාර කොමසාරිස්තුමිය පූර්ණ සහයෝගය ලබා දීලා තියෙනවා. කොළඹ නගරයේ ජනතාව බඩගින්නේ තියන්නේ නැතුව දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි ඉදිරිපත් විය යුත්තේ කොහොමද කියන එක මේ වෙනකොටත් අපි පෙළ ගැහිලා කටයුතු කරමින් පවතිනවා. යුනිසෙෆ් සංවිධානය විසින් අපේ පෙරපාසල්වල සහ අපි අනුග්‍රහය දක්වන පෙරපාසල්වලට දිවා ආහාරයක් ලබා දීමට මේ වෙනකොටත් අපිට විශාල මුදලක් ලබා දීලා ඒ දිවා ආහාර ව්‍යාපෘතිය මේ වෙනකොටත් කෙරීගෙන යනවා. ඒ වගේම FAO ආයතනය විසින් මේ කෘෂි ආර්ථිකය Urban Harvesting කියන අපි වවමු කියන සංකල්පය සහ එන්න අපි වවමු අදම පෙළ ගැසෙමු කියන තේමාව යටතේ ඒ අයගෙනුත් විශාල ලෙස US ඩොලර් 40,000කුත් ඉන් එහාට ගිය මුදලක් යොමු කරමින් කොළඹ නගරයේ ආදර්ශ ගොවිපොළක් සහ විශේෂම ගෙවතු වගාවට අවශ්‍ය වෙන සහාය ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. මම කනගාටු වෙනවා තිදරු මවක් හැටියට මේ වගේ තත්ත්වයකට මේ රට මේ 21 වෙනි සියවසේ අපි ලෝකයේ තරඟකාරී රටක් බවට පත් විය යුතු අවස්ථාවක අපේ දරුවන්ගේ මන්ද පෝෂණය ගැන හොයන්න බැලීම කටයුතු කිරීමට සිදුවීම ගැනත් ඒ වගේම ජනතාව එක වේලක්වත් සමහර වෙලාවට තමාගේ පවුලේ දරුවන්ට ලබා දීමට නොහැකි තත්ත්වයකට පත් වීම ගැන මම කනගාටු වෙනවා. මෙවන් තත්ත්වයක් පත් කිරීමට හිටපු බලධාරීන් කටයුතු කරා නම් ඒ ගැන අපි කනගාටු විය යුතුයි. කිසිම රටක මෙවන් තත්ත්වයක් සිදු විය යුතු නැහැ මේ 21 වෙනි සියවසේ. මේ 21 වෙනි සියවසේ තරඟකාරී ලෝකයක් බවට පරිවර්තන වෙලා තියෙනකොට මම හැමදාමත් කියනවා අද ලෝකයේ මායිම් නැති විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විශ්ව ගම්මානය තුල දැනුම් ආර්ථිකයකින් ලෝකෙ ඉදිරියට යනකොට අපිට සිදු වෙලා තියෙනවා නම් එන්න අපි වවමු. අපේ ආහාර සුරක්ෂිතභාවය ගැන කටයුතු කරමු කියන තේමාව යටතේ කොළඹ නගර සභාවේ අපේ පූර්ණ සහයෝගය අපේ කළමනාකරණය මේ සම්බන්ධයෙන් යොමු කිරීමට සිදුවීම ගැන අපි කනගාටු විය යුතුයි. මෙවන් තත්ත්වයක් සිදු නොවිය යුතුයි. ඒ නිසා මගේ එක මිල්ලීම තමයි විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුත් වත්මන් ජනාධිපතිතුමාගෙනුත් මා ඉල්ලා සිටින්නේ මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩේමට අවශ්‍ය කරන පසුබිම ඒ අය ලබා දිය යුතුයි. මම විශ්වාස කරන පාර්ලිමේන්තුවේ 225ටම වගකීමක් තියෙනවා වත්මන් ජනාධිපතිතුමාට සහය දීලා ස්වර්ණපාක්ෂික ආණ්ඩුවක් සමගි ආණ්ඩුවක් යම් හෝ තමාගේ දේශපාලන මතවාද පැත්තකින් තියලා ඒ අයගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ මේ ජනතාව මේ බඩගින්නේ ඉන්න මන්දපෝෂණය පෙළන දරුවෝ විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී අසරණ වෙන්නේ බොහෝ වෙලාවට කාන්තාව. ඒ කාන්තාවගේ අභිමානය කාන්තාවගේ මානසිකත්වය කාන්තාවගේ දරුවන්ට පෝෂදාහි එක වේලක් හෝ ලබා දීමට අවශ්‍ය කරන පසුබිම සකස් කර දීම ඒ වගේම අනිකුත් යටිදල පහසුකම් අවශ්‍ය කරන ඉන්ධන ටික ගෑස් ටික සහ අනිකුත් සියලුම ප්‍රවේශයන් ලබා දීමට වත්මන් රජය වග බලා ගත යුතුයි. මේක රජයට පමණක් තියෙන වගකීමක් නෙමෙයි. මේකට ජනතාව තෝරාපත් කරපු තමා වෙනුවෙන් තීන්දු ගන්න පාර්ලිමේන්තුවට තෝරාපත් කරපු 225ටම මේ වගකීම තියෙනවා. මම විපක්ෂයේ ඉන්නේ. මම මේ පක්ෂයට අයිති නැහැ. මේ පක්ෂයටයි අයිති. මේ පක්ෂය අද ගනුදෙනු කරන නිසා ආණ්ඩු කරන නිසා මේ පක්ෂයට මට සහය දෙන්න බෑ කියලා පැත්තකට වෙනවා නම් මේක අපි ජනතාවට කරන ද්‍රෝහිකමක් කියලා මම දකින්නේ. අපි මේ වෙලාවේ අපේ දේශපාලන මතවාද පැත්තකින් තියලා අපි සිරු දෙනාම කළ යුතු එකම දේ තමයි එකතු වෙමු. IMF එකද එහෙමත් නැත්නම් වෙනත් ආයතනද ලෝක බැංකුවද ADB බැංකුවද ආධාර දෙන රාජ්‍ය නොවන ජාත්‍යන්තර ඒජන්තවරු එක කතා කරන්නද විදේශ රටවල් එක කතා කරන්න මේකට අපි සිරු දෙනාම එකතු විය යුතුයි. අපේ සහය පළ කළ යුතුයි. එකමෙන් රටක් හැටියට රටේ ජනතාව ගැන හිතලා අපේ දේශපාලන මතවාද පැත්තකින් තියලා අපි කටයුතු කළ යුතුයි කියන එක තමයි මා මේ අවස්ථාවේදී කියන්නේ. ඒ කියන ගමන්ම අපි අනිවාර්යයෙන්ම සිස්ටම් චේන්ජ් එකකට යා යුතුයි. 21ද 22ද එන්නේ පාර්ලිමේන්තුවේ. ඒක හරහා මේ රටේ අලුතෙන් හිතන්න පුළුවන් ක්‍රමවේදයක් අලුතෙන් හිතන්න පුළුවන් නීති රීති ස්වාධීන ආයතන දේශපාලනයෙන් තොරව දූෂණය හෙලා දකින ඒ වගේම අපිට වගකිවිය යුතු තැන්
හොයා බල්ලා ඒවා වෙනුවෙන් ප්‍රතිපත්තිමය ලෙස තීරණ ගැනීම, ඒවාගේම ජාතික ප්‍රතිපත්තියක් මත ගොඩ නැගිච්ච ආර්ථිකයක් හදා ගැනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. එනිසා සියලුම දේශපාලන පක්ෂවලින් මා ඉල්ලා සිටින්නේ තමාගේ පක්ෂ මතවාදය මොහොතකට පසකලා එකතු වෙමු. අපි සියලු දෙනාම එකතු වෙමු. එකතු වෙලා මේ රට ගොඩ ගන්නත් මේ වැටීන අර්බුදයෙන් ගොඩ එන්න අපි කටයුතු කරමු කියලා ඉල්ලා සිටිමින් මේ අවස්ථාවේ නැවත වාරයක් මම කාගිල්ස් ආයතනයට මගේ ස්තුතිය පුද කරනවා. අපිත් එක්ක අනුග්‍රහය දක්වමින් මේ නගරය ආදර්ශමත් නගරයක්, ඒ වගේම ජනතාව බඩගින්නේ තියන්නේ නැතුව ජනතාවගේ අවශ්‍යතාවය හොඳාකාර වඳුනාගෙන ආරක්ෂක ආහාර සුරක්ෂිත භාවය ගැන හොඳ වැටහීමකින් යුක්තව කටයුතු කිරීම ගැන කීර්තිමැතිතුමනි ඔබතුමාගේ ප්‍රධානින්ට ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය දෙනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.